हाय महेश मूवी यूट्यूब चैनल के तो आला गोड़ा खादरें पिरिगाना इतिंग अन्ना अद चुटक अन्ना पॉडी इवेंट एक कटे अन्ना लास्ट ला इन्ने ए गमां इतिंग लास्ट उन गमां मांग हितो अन्ना वीडियो को शूट कराना अने के लिए इतिंग वाला क्या मती ना मैं मेकअप लुक की मांग को हम द करेगा ते केरा बालाना अन्ना मैं मूवी क्लिप पे के आतिंग कमेंट कराना එතකොට මම ඔන්න ඔයාලට මූල් ක්ලිප් එකක් ගේන්නම්. ඉතින් මම අද ඔයාලට කියනාවේ අපේ හැම පැහැපත් කරගන්න. ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි අපේ මූණේ පාට නෙමෙයි අපේ අත්තලක් තියෙන්නේ. අත්තරම මගෙත් එහෙමයි. ඒ නිසා මම මේ ට්‍රීට්මන්ට් එක මම කාලයක් කරා. පස්සේ නැවතුණා. ඒ වුණාට මම හිතුවා නෑ ඒකේ හොඳ රිසල්ට්ස් තියෙන නිසා ඒ දේ ආපහු කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා ඒ ට්‍රීට්මන්ට් එක ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න. ඉතින් අපි දන්නවා අපේ කිහිලි ඒ වගේම අපේ සමහර අයගේ බෙල්ල පිටිපස්ස ඒ වගේම වැලමිට දනහිස් මේ වගේ තැන් අපේ මූණට වඩා ගොඩක් අවපහැගෑනිලා තියෙනවා. ඉතින් ගෙදරදිම හොයාගන්න පුළුවන් වෙන දේවල් හොයාගෙන කොහොමද ට්‍රීට්මන්ට් එක කරගන්නේ කියලා තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේකට ඕනේ වෙනවා දෙහි සීනි බේකින් සෝඩා. බේකින් සෝඩා ටිකක් විතරයි ඔයාලට කඩෙන් ගන්න වෙන්නේ. ඒකත් මහා ලොකු ගාණක් වෙන්නේ. හරිම සුළු මුදලක් තමයි ඒ වෙනුවෙන් ඔන්න යන්නේ. ඉතින් බේකින් සෝඩා ටිකක් වැඩියෙන් ගෙනල්ලා වීදුරු බෝතලයක දාලා තියාගෙන ඉන්න පුළුවන් අවශ්‍ය වෙනකොට ගන්න. ඉතින් දෙහි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තක්කාලි. ඉතින් දෙහි කියන්නේ අපි දන්නවා පිරිසිදු කාරකයක්. ඒ වගේම තමයි අපේ හැම පැහැපත් කරන්න ගොඩාක් උදව් වෙනවා. සීනි වලින් කරන්නේ අපේ හැම ස්ක්‍රබ් කරනවා. ස්ක්‍රබ් කරන එකෙන් වෙන්නේ ඔයාලා දන්නවා අපේ හැම මතු පිට තියෙන මැරුණ සෛල ඉවත් වෙනවා. ඉතින් බේකින් සෝඩා වලින් කරන්නේ හැම පොලිෂ් කරලා හැමට පැහැපත් බවක් ලබා දෙනවා. ඉතින් දැන් ගිහින් බලමු මම කොහොමද මේ ට්‍රීට්මන්ට් එක මම අද මගේ අත්වලට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් කකුල් වලට කරන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ කිහිලි වලට, බෙල්ල පිටිපස්සට, දණහිස් වලට මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. දැන් ගිහින් බලමු මම කොහොමද මේ ට්‍රීට්මන්ට් එක කරගන්නේ කියලා. මම දැන් ඔන්න තක්කාලි දෙහි සීනි බේකින් සෝඩායි මේ වගේ පොඩි කප් එකකට ගත්තා. මම තක්කාලි කෑල්ලකුත් ගත්තා ඔයාලට පෙන්වන්න. පොඩි වෙනසක් තියෙනවා. තක්කාලි එක්ක මේක හැමේ ගානකට වඩා දෙහිත් එක්ක ගාද්දී ගොඩක් පැහැපත් වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නා. ඉතින් මං හිතුවා ඒ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මම තක්කාලි කෑල්ලකුත් ගත්තා පෙන්වන්න. දැන් කරන්නේ මම මේ දෙහි කෑල්ලට මේ විදිහට සීනි ටිකක් ගා ගන්නවා මෙහෙම. ඊට පස්සේ ඒ උඩින් බේකින් සෝඩාත් ගා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ දැන් අපි හිතමු මෙහෙම දැන් වනේ මම දැන් අතේ ගන්නෙ මේ දෙහි ගෙඩිය චුට්ටක් මේ වලට පෙනෙනවා වගේ පේනවනේ. දෙහිගෙඩි ඒ අතරතුර චුට්ටක් මිරිකනවා. මෙහෙම රවුම් රවුම් විදිහට චුට්ටක් හරි ස්ක්‍රබ් කරනවා වගේ කරනවා. මගේ මේ වැලමිට ගොඩාක් කළු වෙලා තියෙන නිසා මම එතනත් හොඳට ස්ක්‍රබ් කර ගන්නවා. ඔයාලා මේක කරද්දී ඉතින් වොෂ් රූම් එකේ හරි කාමරයක හරි නැත්තම් මේ වගේ තැනක මේ වගේ රෙද්දක් දාගන්න තු හරදාසියක් හරි इटी को खरीदा गया मम दें मेक दें मेकअप मत मेरे हो देना ये निशा
මෙහෙම විනාඩි 2 3ක් විතර ස්ක්‍රබ් කරලා හොදලා අරින්න දැන් මම මෙතනදී ටිෂු එකකින් පිහිදලා දානවා දේසි නිසා ඔයාලට පෙන්නන්න මේ ට්‍රීට්මන්ට් එක කරන්න කලින් බලන්න ඔයාගේ අත මොනාට හරි තුවාල වෙලාද මොනාට හරි සීරිලාද එහෙමනම් මේ ට්‍රීට්මන්ට් එක කරන්න එපා ඒ දේවල් හොඳ වෙනකන් ඉඳලා කරන්න මොකද එහෙම කරාම දන්න ගන්නවා ඉතින් දැන් මම පෙන්නන්න යන්නේ මේ තක්කාලි කෑල්ලෙන් කොහොමද ඒ වගේ ස්ක්‍රබ් කරගන්නේ කියලා තක්කාලි කෑල්ලටත් මේ වගේ සීනි ටික මේ වගේ බේකින් සෝඩා ටිකක් දාලා මේ විදිහට තක්කාලි කෑල්ල චුට්ටක් මිරිකන්න එතකොට අර වතුර වගේ ගතිය එනවා මට නම් හිතෙනවා තක්කාලි වලට වඩා දෙහි හොඳයි කියලා මේ ට්‍රීට්මන්ට් එකට ගොඩක් පැහැපත් වෙනවා මේ දේ මූණට කරන්න එපා මූණේ හැම ගොඩාක් සින්දු නිසා මූණට කරන්න එපා ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ඔයාලට තේරෙයි ඔයාගේ අත් නැත්තම් කකුල් ගොඩක් සිනිඳු වෙලා වගේම හොඳට පොලිෂ් වෙලා පැහැපත් වෙලා කියලා ඊට පස්සේ ඔයාගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න මම පාවිච්චි කරන්නේ මගේ බොඩි ලෝෂන් එක සෙන්ට් ඇල්ස් එකේ ඉන්න රිනීවින් කොලජන් ඇන් ඉලස්ට්‍රින් මොයිස්චරයිසර් කියන බොඩි ලෝෂන් එක මෙන්න මේක මේ ගැන මම මගේ නයිට් ස්කින් කෙයාර් රූටින් එකේ මම හිතන්නේ කියලා තියෙනවා ඉතින් සෙන්ට් ඇල්ස් කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් ඒ වගේම රිනීවින් කොලජන් ඇන් ඉලස්ට්‍රින් කියන්නේ ඇත්තටම අපේ හැම මතුපිට තියෙන වියලි හැම නැත්තම් මැරුණ හැම ඉවත් කරන්න ගොඩාක් උදව් වෙනවා කොලජන් කියන්නේ අනිවාර්යයෙන්ම හැම පැහැපත් කරන්න උදව් වෙනවා ඉතින් දැන් මම මේ විදිහට මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරගන්නවා මන් දන්නවා ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ දේ ගෙදරදී try කරලා බලයි කියලා මොකද හොයාගන්න අමාරු දේවල් නෙමෙයි ගෙදරදී හොයාගන්න පුළුවන් දේවල් වලින් තමයි මේ ට්‍රීට්මන්ට් එක මම කරගත්තේ ඉතින් ඔන්න ඔයාලා මේ ට්‍රීට්මන්ට් එක කරලා කොහොමද results කියලා මේ movie clip එක යටින් ඔන්න comment කරයි කියලා හිතනවා ඉතින් අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් වගේ කරන්න එතකොට තමයි result එකක් බලාගන්න පුළුවන් වෙන්නේ පැහැදිලිව ඉතින් මං තවත් ලස්සන මූවී ක්ලිප් එකකින් ඔයාලව හම්බ වෙන්න ඉක්මනට මෙන්නම් එතකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමට ඉන්නවනේ කියලා මතක් කරනවා